श्रीलंके कुरुंदुवग वंशकथावे संधिस्थानयक संटुवन करमिन तेत्स अतरमेदि कलापयन वल तिब कुरुंदुवगाव मे वेलि कलापयट रगन एन्न अपराह्न कृषिकर्म दिपार्तमेन्तुव पियवर गत्ता एहि प्रतिफलयक् विदियट तमा मे अनुराधपुर दिस्त्रिक्के केकिराव आंडियगल प्रदेशे मे कुरुंदुवगाव बिहि वेन्ने ඉතින් මෙහි නැවුම් කුරුළු අසන්න නෙලන්න සූදානම් වෙලා ඉන්නේ. ඉතින් අද අපි සැඟවුණු කාරණා වැඩසටහන තුලින් මේ සම්බන්ධ කරුණු කාරණා ඔබ හමුවේ තබන්න සූදානම් වෙලා ඉන්නවා. ඉතින් අපි ආරාධනා කරනවා සැඟවුණු කාරණා වැඩසටහනත් සමග දිගටම රැඳිලා ඉන්න කියලා. දැන් මාත් සමග ඉන්නවා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සංවර්ධන ජනක ලින්දර මහත්මයා. ගාල දිස්ත්‍රික්කේ ගත්තාම ශ්‍රී ලංකාවේ කුරුඳු වගාවේ හදවත කියලා කියන පුළුවන්. කුරුඳු වගා වපසරිය වැඩිපුරම වපසරියක් තියෙන. ඒ වගේම කුරුඳු කර්මාන්තේ නෙල්ලේ ඉන්න වැඩිම කර්මන්ත කරුවන් ඉන්නේ මේ ගාල දිස්ත්‍රික්කේ. මේ ගාල දිස්ත්‍රික්කේ අවුරුදු ගණනාවක සාගර අධ්‍යක්ෂවරයා වශයෙන් සේවය කරමින් එහි ලැබූ පන්නරයත් එක්ක ඔබතුමාතුළු අධ්‍යක්ෂ මණ්ඩලය දැන් අවුරුදු 3කට පමණ පෙර බොහොම පෙරලිකාර තීරණයක් ගන්නවා. මේ කුරුඳු වගාව තෙත්ස අතරමැදි කලාපයන්වල තිබ්බ වගාව මේ වියලි කලාපයට ව්‍යාප්ත කරන්න. එයි හිම කරේ. අපි අපනයන කුෂ්කර්ම දෙපාර්තමේන්තුව විදිහට අවුරුදු 40ක් වගේ කාලයක් අපි තෙත් සහ අතරමැදි කලාපවල තම අපේ අපනයන භෝග වගා කරන්න ගත්තේ. එහෙම වගා කරන් යනකොට අපිට තියෙනවා යම් යම් සීමාවා. විශේෂයෙන්ම අපනයන භෝගවලට ලෝක වෙළඳපොළේ ඉතාමත් හොඳ ඉල්ලුමක් තියෙන හින්දා අපි මේකේ නිෂ්පාදන ධාරිතාවය වැඩි කරන්න ඕන. ඒක නිෂ්පාදනය වැඩි කරන්න නම් තියෙන ඉඩම් ප්‍රමාණය වැඩි කරන්න ඕන. ඒ වගේම ඒ ඉඩමකින් ගන්න අස්වැන්න වැඩි කරන්න ඕන. ඔන්න ඔය හින්දා අපි පවතින ඉඩම් වලින් අස්වැන්න වැඩි කරනවා වගේම අපිට ඉඩම් බහුල හොයා ගන්න පුළුවන් ප්‍රදේශවල අපි වගාවන් ව්‍යාප්ත කරන්න තීරණය කරා. ඔව් දැන් ලෝකේ සත්‍ය කුරුදු නිෂ්පාදනය ගත්තාම එහි ප්‍රමුඛයා වෙන්නේ ශ්‍රී ලංකාව. ශ්‍රී ලංකාව ලෝක පුරා නමක් දිනාගෙන තිබෙනවා. ඉතාම ඉහළ ගුණාත්මක කුරුඳු නිෂ්පාදකයා හැටියට. එතකොට මේ තෙත් කලාපයේ නිෂ්පාදනය කරන කුරුඳු වේලි කලාපයේ කුරුඳු අතර ගුණාත්මක යම් කිසි වෙනසක් තියෙනවද? අපිට ලැබිලා තියෙන දත්තයන් එක්ක මේ දකුණු පළාත වගේම ඊගාවට රත්නපුර දිස්ත්‍රික්කයේ හදන කුරුඳු වගේම අනුරාධපුර දිස්ත්‍රික්කයේ හදන කුරුඳු වලත් ගුණාත්මකභාවය ඉහළයි. ඔව් දැන් මේ වගාවේ පළවෙනි අස්සන්න නැවුම් කුරුඳු අස්සන්න නෙලන්න සූදානම්. දැන් සාමාන්‍යයෙන් කුරුඳු වල වාණිජ වටිනාකමක් තියෙන මේ කුරුඳු පොත්ත ලබා ගැනීම කරන්නේ මිනිස්ත්‍රවි. එතකොට මෙහි ප්‍රදේශයට මේ කුරුඳු වගාව ආලු. එතකොට පුහුණු ශ්‍රමිකයන් අවශ්‍ය වෙනවා. කොහොමද මේ අභියෝගය ජයගන්නේ? ඔව් ඇත්තටම අද මේ කරන්නේ තේ අභියෝගය ජය ගැනීම පියවරක්. ඒ කියන්නේ දැන් අපි දකුණු පළාතේ ඉන්න ශ්‍රමිකයෝ මෙහෙට මේ පැත්තට ගේනෝ නම් අපිට දකුණු පළාතට මේ ශ්‍රමිකයන්ගේ හිගයක් ඇති වෙනවා කුරුඳු සැකසුම් කරුවන්ගේ. ඒකට අපි බලාපොරොත්තු වෙන මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේම ඉන්න අපේ ගොවි මහතුන් පුහුණු කරන්න බලාපොරොත්තු වෙනවා අපි කුරුඳු සකස් කිරීමේ කටයුතු සඳහා. කුරුඳු පරිශන හා පුහුණු මධ්‍යස්ථානයේදී ඔවුන්ට විධිමත් පුහුණුව ලබා දෙනවා ඉදිරියේදී. ඔව් දැන් කුරුඳු කර්මාන්තයේ මේ ප්‍රදේශයේ තවදුරටත් දියුණු කරන්න මොනවද තියෙන අනාගත සැලසුම්? අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වගේ මේ ප්‍රදේශවල මේ වගාව ව්‍යාප්ත කරන්න පුළුවන් ප්‍රදේශ අපි තෝරගන්න. ඒ තෝරාගෙන අපි කොවින්ට අපි ආධාර උපකාර කරනවා මේ මේ වගාවන් ව්‍යාප්ත කරන්න. ඒ ඔස්සේ අපි ලබා දෙනවා හොඳ පැල. ඒකම අපි ආධාර උප සහ ආධාරයක් ආයෝජන ආධාරයක් ලබා දෙනවා. ඒකම අපි මේ යහපත් නිෂ්පාදන පිළිවෙත් GMP කියන සහතිකයේ ගණ්ඩ මුල ඉඳලම උන්ව යොමු කරනවා. එතකොට අපි ලෝකයට ලබා දෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කෙන් යහපත් නිෂ්පාදන පිළිවෙත් සහතිකේලත් කුරුඳු. ඒකම කාබනික වගාවට යොමු වෙන්න කැමති පිරිසක් ඉන්නවනම් අපි කාබනික කුරුඳු නිෂ්පාදනයට උන්ව යොමු කරනවා. දැන් ඔබගේ අනාගත සැලසුම් ඊයරිම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අපි සමග සම්බන්ධ වුණාට. මම දැන් ඉන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව ආණ්ඩියගල ප්‍රදේශයේ. මාත් සමග ඉන්නවා මේ වගාවේ හිමිකරු ප්‍රසාද් මහත්මයා. ප්‍රසාද් මහත්මයා අපිට කියන්න කොයි කාලේ වගේද මේ කුරුඳු වගාවට යොමු වෙන්නේ? ඉන්නවා මත ඇතරම කුරුඳු වගාවට යොමු වුණේ 2017 වර්ෂයේ. දැන් මේ වෙනකොට අවුරුදු 2.5ක් වයස වෙනවා මේකට. ඔව් ඔබ දැන් කාලකදී හෙටදී මානුෂික මෙහෙයුමට සහභාගී වුණු රණවිරෙක්. එහෙදි ඔබ අවදිත් තත්ත්වයටපත් වෙනවා. අපිට ඒ ගැනත් කියන්න. ඇතර මම අවසාන උපරචනය කියන මානුෂික මෙහෙයුමේ පුදුමාතන ප්‍රදේශ රාජකාරී කරනවට තම පුද්ගලනාස බිම් බොම්බයක් අවිලා කකුල බටට ගියේ. දැන් කකුලක් දාලා තමයි ඉන්නේ ගම තමයි මේ වගාව පටන් ගත්තේ. ඔව් එතකොට
කොපමණ වපසරයක මේ වගාව කරලා තියෙනවද දැනට? මොනවද දැනට අක්කරයක ප්‍රමාණය කරලා තියෙනවා. මොකද අපි වීරි කලාවකින් දා මේක නුහුරු ගොවිතැනක නිසා අක්කරයක ප්‍රමාණයක් තමයි දා දෙන්නේ. පළ 1600ක ප්‍රමාණයක් ඔයගොල්ලෝ දෙනවා. ඔබකව මේක බොහොම අලුත් වගාවක්. අලුත් අධ්‍යක්ීමක්. මේ වගාව ආරම්භයේදී මොකද ඒ ගැන හිතුනේ? ඇත්තටම ආදායම බලාපොරොත්තු වෙන්නේ මොකද අනුරාධපුරයේ මේක කුරුඳු වලට තියෙන පළාත තමයි දකුණු පළාත. මොකද මේ වගේ වියලි කලාපයක හරියයි කියන එක අපි හිතුවේ නෑ. වෙන දෙයක් ගැන ඇත්තටම ආදායම බලා ගන්න මේ කරේ ආසාවට කරේ. ඔව් අද දැන් මේ නැවුම් අසන කුරුඳු අසන ලබා ගන්න සූදානම්. ඉතින් මොකද කුරුඳු වගාව ගැන දැන් හිතන්නේ? ඇත්තටම මම සතුටුයි. මොකද අවුරුදු දෙකමාරක් වගේ පොඩි කාලයක් මේක වවලා මේ වගේ අසන්නක් ලබා ගන්න මම ඇත්තටම හිතුවේ නෑ. මේ ගැන ගොඩක් සතුටුයි ඇත්තටම. ඔව් දැන් ඔබට මේ වගාව කරගෙන යන්න අපරාධ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ලැබුණ දායකත්වයක් ඒ වගේ. මට ඉස්සෙල්ලාම හම්බුනේ අපරාධ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ චමින්ද සෙනවිරත් මහත්මයා. එතුමා තමයි මට මේක යෝජනාව දාලා මේ ඉඩම මේකට සුදුසුයි කියලා. මොකද අනුරාධපුර දිස්ත්‍රික්කයේ මේ උතුරුමැද පළාතේ මේ වගේ දෙයක් කරන්න සුදුසුයි කියලා මේක තෝරාගෙන මේක කරගෙන යන්න මට සහයෝගය දුන්නේ ඇත්තටම සෙනවිරත් මහත්මයා. ඔව් අද දැන් මෙහි අසන නෙලන සූදානම් දැන් අසන නෙලනවා. ඇත්තෙම මේ සඳහා අවශ්‍ය පුහුණුව ඔබ අද ලබා ගන්නවා. ඉතින් ඉගෙන මොකද කියන්න ඔබ දැන් සැකසීම ඔබ ඊට පස්සේ තනියම ඔබට කරන්න පුළුවන්ද? ඇත්තටම මට මේක පොඩි කාලේ ඉඳලා තියෙන මේක ගැන අත්දැකීමක් තිබුණා. ඒ හැමදේම අපනාන කුෂිකම සම්බන්ධතාවය සම්බන්ධ වෙලා කරලා දුන්නා. මම මේකත් හිතනවා අනිවාර්යෙන් තලන ක්‍රමේ කුරුණු සක්සන ක්‍රමේ පැහැදිලි කියලා දුන්නොත් මට කෙටි කාලයක තුලත ඒක අපි හරියාකාරව ඉගෙනගෙන කරගෙන යන්න පුළුවන් කියන එක මට විශ්වාසයක් තියෙනවා. මම දැන් ඉන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගන ප්‍රදේශයේ මේ අවුරුදු දෙකමකට පමණ පෙර වගා කරපු කුරුඳු ඉඩමක. දැන් මෙහි පළවෙනි කුරුඳු අස්වැන්න, නැවුම් කුරුඳු අස්වැන්න නෙලන්න ආසන්නයි. දැන් මාත් සමග ඉන්නවා අපරාධ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ බාර දිස්ත්‍රික් ව්‍යාප්ති නිලධාරීවරයා ඔහු SPP අමරසිංහ මහතා. ඔබතුමාගෙන් අහන්න කැමති දැන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ කුරුඳු කියන්නේ අලුත් වගාවක්. අලුත් හඳුන්වාදීමක්. මෙහි කුරුඳු වගාව ව්‍යාප්ත කරන්න තියෙන විභාගය කොයි වගේද? ඔව් ඇත්තටම අනුරාධපුර දිස්ත්‍රික්කයේ වීලි කලාපයට අයිති. එතකොට වීලි කලාපයේ සාමාන්‍යයෙන් වාර්ෂික වර්ෂාපතනය වෙන්නේ මිලිමීටර 1750ට අඩු වර්ෂාපතනයක්. එතකොට මේක උෂ්ණත්වය බැලුවොත් එහෙම සෙන්ටිග්‍රේඩ් අංශක 23 සිට 27 වගේ උෂ්ණත්ව පරාසයකට පැතිරෙනවා. ඒත් එක්කම මුහුදු මට්ටමේ සිට උස බැලුවොත් එහෙම මුහුදු මට්ටමේ සිට මීටර 700ට වඩා අඩු උස ප්‍රමාණයක් තමයි වීලි කලාපයට අයත් වෙන්නේ. එතකොට මෙහි ජල සම්පාදන මේ ජල විභවය අඩු නිසා අපිට සිද්ධ වෙනවා වර්ෂා ජලයෙන් වගා කරනවා නම් ඊසාන දින මෝසම් සලන් වලින් වර්ෂාව ලැබෙන ඔක්තෝබර් මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා ව්‍යාප්ත වන වර්ෂාව තුල අපේ කුරුඳු වගාව ආරම්භ කරන්න. ඊට අමතරව අපිට වගාව කරගෙන යනකොට අපිට සිද්ධ වෙනවා ජල සම්පාදන ක්‍රමයක් තුල වගා කරන්න. කුරුඳුව අස්වැන්න කරන කතා කරොත් එහෙම මෙහි අක්කරයකින් කොහොමද අස්වැන්නක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා ඔබට අනුමාන කරන්න පුළුවන්. ආරම්භක අස්වැන්න හැටියට අක්කරයකින් කිලෝග්‍රෑම් 80ක් විතර තමයි ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලෙදී කියන්නේ අවුරුදු 5ක් 6ක් විතර අස්වැන්න නෙලා අවස්ථාව වෙනකොට අක්කරයකින් කිලෝග්‍රෑම් 300ක් 400ක් විතර ආදායමක් ගන්න පුළුවන් වෙයි කියලා. දැන් මාත් සමග ඉන්න අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉපොළගම ව්‍යාප්ති නිලධාරිනී අනුෂා බුලත්සිංහ මහත්මිය. අනුෂා අපිට කියන්න දැන් කුරුඳු කියන අලුත් භෝගයක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ. කොහොමද මේ භෝගයේ තියෙන ඉල්ලුම? ඇත්තටම අපේ රට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනුරාධපුරය කියන්නේ සාම්ප්‍රදායික නවන දිස්ත්‍රික්කයක්. එහෙම තත්ත්වයක් යටතේදී අපේ දෙපාර්තමේන්තුව පටන්ගෙන අනුරාධපුර දිස්ත්‍රික්කය තුල පටන්ගෙන දැනට වසර 5ක් විතර වෙනවා. ඒ කාලය ඇතුළත සාමාන්‍යයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවියෝ වගා කරන කන්න භෝගවලට අමතරව අපේ භෝගවලට නැඹුරු වීමේ ලොකු ප්‍රවණතාවයක් තියෙනවා. බොහෝ විට මේ වගකරුවන් මේ කුරුඳු වගාවට පෙළඹෙන්නේ එයින් ලැබෙන ආදායම මුල් කරගෙන. දැන් කුරුඳු වගා අක්කරකින් කොයි වගේ ආදායමක් ලබා ගන්න පුළුවන්? ඇත්තටම කුරුඳු වගා කරලා අවුරුදු දෙකක් දෙකමාරක් යනකොට අපිට පළවෙනි අස්වැන්න ගන්න පුළුවන්. පළවෙනි අස්වැන්න විදිහට සාමාන්‍යයෙන් අක්කරයකින් අපිට රුපියල් 80,000ත් ලක්ෂයත් අතර ආදායමක් ගන්න පුළුවන්. පළවෙනි පළවෙනි අස්වැන්නෙන් පස්සේ ගන්න අපිට පුළුවන් ලක්ෂ 5ට වැඩි අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. ඔව් දැන් කුරුඳු වගා කරලා දැන් මේ විදිහට කුරුඳු වගාව ඉතාමත්ම සාර්ථක වෙනකොට මේ සඳහා විශාල ඉල්ලුමක් එනවා.
අලුතෙන් කුරුඳු වගාවට නැඹුරු වෙන අයට ඒ අයට අතහිත දෙන්න අපේ නායක කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආයෝජන ආධාරකමක් තියෙනවා. ඇත්තටම අපි පැල ලබා දීම සම්පූර්ණයෙන් නොමිලේ කරන්නේ අකර කාලයේ සිට අකර පහ දක්වා අපි පැල නොමිලේ ලබා දීමක් කරනවා. ඊට අමතරව අපි මේ අවුරුද්දේ ඉඳන් හෙක්ටයාර් එකක් සඳහා රුපියල් 75,000ක ආයෝජන ආධාරයක් ගෙවනවා. ඊට අමතරව අපි තාක්ෂණික දැනුම සහ පුහුණුව අපගේ අපනයන කුෂ්කර්ම දෙපාර්තමේන්තුව හරහා නොමිලේම ගොවි මහත්ම මහත්මිය සඳහා ලබා දීමක් සිද්ධ කරනවා. හොඳයි. කොහොමද ඒ අය ඉල්ලුම් පත්‍රයක් ලබා ගන්නේ? ඔව්. සතියේ සෑම බදාදා දිනකම ඔබේ ප්‍රදේශයේ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ හරහා අපනයන කුෂ්කර්ම ව්‍යාප්ති නිලධාරීතුමා හමු වෙලා අවශ්‍ය ඉල්ලුම් පත්‍රයක් ලබාගෙන වගාව කරගෙන යන්න පුළුවන්. ඊට අමතරව සතියේ වැඩ කරන දින පහේදීම දිස්ත්‍රික් කාර්යාලයත් එක්ක සම්බන්ධ වෙලා දිස්ත්‍රික් කාර්යාලයෙන් අවශ්‍ය තොරතුරු ලබා ගන්න පුළුවන්. දැන් මාත් සමග ඉන්න අනුරාධපුරයේ රාජාංගන ප්‍රදේශයේ මේ සාර්ථක කුරුඳු වගාවේ හිමිකරු විජේතුංග මහත්මයා. විජේතුංග මහත්මයා කියන්නේ දැන් කොයි කාලේ වගේද මේ කුරුඳු වගාවට කුරුඳු වගාව උතුම් ආරම්භ කරන්නේ? 2018 වර්ෂයේ අප්‍රේල් මාසෙ තමයි ආරම්භ කරේ. ඔව් දැන් කොපමණ වපසරියක මේ වගාව කරලා තියෙනවද? අක්කර 2ක පමණ ප්‍රදේශය. දැන් මුල් අසන්න ලබා ගැනීමට පටන් ගන්න තියෙනවා. මේ දවස්වල අසන්න නිලමේ කටයුතු කරනවා. එතකොට ඔබතුමියා කියන්නේ දැන් මේ සඳහා දැන් වගාව ආරම්භයේදී ජල සම්පාදනය කරා કૃතිම ජල සම්පාදනය යටතේ ඉඳ වගා කරා. 2018 වර්ෂයේ නියගේ පැවතුණා වර්ෂාව ලැබුණ නැහැ. එහෙම වුණාම ජලය සපයන්න වුණා. අපිට කියන්න මොනවාද ඔබ ලබා ගත්තත් දෙකින්? මේ වගාව විශේෂයෙන්ම දැන් අපි මේ දිම් ප්‍රදේ මේ අක්කර දෙක ප්‍රමාණයේ අපි වෙන කන්න භෝගයක් නිකන් සාමාන්‍ය භෝගයක් හේදුවා නම් ඒ භෝගය සඳහා විශාල දිගටම ඒ කියන්නේ වර්ෂයේ පුරාම නැත්තම් කන්න කීපයක් කෙරුවොත් ඒ කන්න කීපෙම විශාල වශයෙන් ශ්‍රමිකයන් යොදන්න වෙනවා. ඒ කියන්නේ අපි මහන්සි වෙන්න ඕනේ එහෙම නැත්තම් කම්කරුවන් යොදාගෙන මේ භෝගේ අපි යවන අනිත් භෝග වලට විශාල වශයෙන් වල් මර්ධනයේට අනිත් ඒවට නිතර නිතර වියදම් කරන්න ඕනේ. නමුත් කුරුඳු වගාවේ එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ පැල කාලේ යම් මට්ටමකට මේ මට්ටමට එනකම් විතරයි මහන්සියක් දරන්න ඕන. ඊට පස්සේ પરම්පරා ගානක් යනකම්ම අස්වැන්න ලබා ගන්න يعني නඩත්තුවට යන වියදම බොහොම අඩුයි. ඔව් දැන් මේ කුරුඳු වගාවේ පළවෙනි අස්වැන්න නැවුම් කුරුඳු අස්වැන්න නෙලන නෙලමින් පවතිනවා. ඉතින් මේ කුරුඳු සකස් කිරීම සඳහා අවශ්‍ය ශ්‍රමිකයන් මම හිතන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් සොයා ගැනීම අපහසුයි. කොහොමද ඒ අභියෝග ජයගත්තේ? මේ ප්‍රදේශයේ කුරුඳු අලුත් වගාවක් හින්දා එහෙම පුරුදු අය නැහැ. ඊට පස්සේ මම මේ අපේ සමේ ඥාතින්ගේ සම්බන්ධතාවයක් යොදාගෙන අකුරස්ස ප්‍රදේශයෙන් සොයාගත්තා මේ කුරුඳු ගැන මේ කුරුඳු තලන නැත්තම් කුරුඳු ඒ වැඩ කරන කට්ටිය. ඊට පස්සේ ඒගොල්ලත් එක්ක සම්බන්ධ වෙලා ඒගොල්ලෝ දැන් ඇවිල්ලා මෙහි ඒ කටයුතු කරනවා. මීට පෙර ඒගොල්ලෝ ඇවිල්ලා මේකේ කුරුඳු පඳුර අර හැඩගස්සන හරස් ගහනවා කියලා කියන්නේ. කුරුඳු පඳුරේ හරහට යන අතු කපලා ඒ සකස් කිරීම නුහුරු පෑහීම කළා. මීට අවුරුද්දකට විතර කලින් ඇවිල්ලා නුහුරු පෑහැලා ගියා. ඊට පස්සේ දැන් ඇවිල්ලා ඒගොල්ලෝ කුරුඳු තැලීමේ කටයුතු කරනවා. අපි යොමු වෙනවා දැන් සතියේ ප්‍රශ්නේ දෙසට. මෙවර අසන ප්‍රශ්නේ තමයි කුරුඳු වගාවක් ආරම්භ කරලා පළවෙනි අස්වැන්න නෙලන්න කොපමණ කාලයක් ගත වෙනවද? මේට නිවැරදි පිළිතුරු කරන්න මෙන්න මේ ලිපිනයට සහකාර අධ්‍යක්ෂ සංවේදන සැඟවුණු කහවණු පැණයට පිළිතුරු අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අංක 1095 නුවර පාර පෙරදෙණිය. කෙසේ වෙතත් ඔබගෙන් සමුගෙන යන කාල වේලාව ලැබිලා තියෙන්නේ. සමුගෙන යන මොහොතේ අපි ප්‍රාර්ථනා කරනවා ඔබට සුවබර නිරෝගී පළවර දෙසතියක්. Thank you.